අද 2021 පෙබරවාරි 15 සඳුදා සිරස්තල පොදු මහජනයාට කොවිඩ් එන්නත දීම බස්නාහිර පළාතෙන් ඇරඹේ හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් අවදානම මැද පළමු ශ්‍රේණියේ ළමුන් අද පාසල් එයි බස්නාහිර සියලු පාසල් මාර්තු 15 ඇරඹේ සියලු පාසල් වල උත්සව තහනම් कोविड नीति कड़ू गुरु साधे उकुसा बटलाई मोदी के भारतीय जनता पक्षे शाखा वक लंका वटा इंडिया स्वदेश कटियो तो एमति हेलिकराई इरट विपक्षे दैडी विवेचन क्रिकेट आयतने टे नव व्यवस्था वक इल्ला मुरली ऐतुलु प्रवीणे और रसक अधिकरने टे क्रीडा एमति टे नोटिसी Sirastala from Avadharana. This is Avadharana Prime Time with Kushani Fernando and Kalindu Karuna Ratna live from Studio 24 in Colombo. Ayubowan. Oba adath ekwanne Sri Lankave anka 1 saha vishwasaniyama puwat vikashaya Avadharana 6:55 samaga. जनाधिपति गोटाबे राजपक्ष महतागे उपदेश पारिधि ऑक्सफर्ड एस्ट्राज़ेनेका एन्नत पोदु महजनतावट एन्नत क्रीमट अद पेवर गेनुना एम कटेयुतु बस्नाहिर पलातेन आरंभ केरुनु अतर पोदु महजनताव समग समीपव कटेयुतु करन कंडायम सह कोविड आसादने वीमट वैडी इडक कैती अवदानम कलापवल सिटिन पिरिस वेत पलमुव एन्नत लबा देन बव युद हमुदापतिवरया संदहन कला මෙතර කොවිඩ් ආසාදිතව ඊයේ අභව ප්‍රාප්ත වූ හිටපු කතානායක විජේමු ලොකුබණ්ඩාර මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ නිරෝධායන නීතියට අනුකූලව සිදු කෙරුණා. කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පසුගිය දා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු කතානායක විජේමු ලොකුබණ්ඩාර මහතා පසුව ප්‍රතිකාර සඳහා ජාතික බොවන රෝග විද්‍යායතනයේ වෙත මාරු කර යවුණා. එහි ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර ඊයේ පස්වරුවේ ඔහු අභව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට විජේමු ලොකුබණ්ඩාර මහතා 80 හැවිරි දිවියෙහි පසු වුණා. 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් පළමුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍යධුරය මෙන්ම අධ්‍යාපන සංස්කෘතික සහ බුද්ධ ශාසන ඇතුළු කැබිනට් අමාත්‍යධුර කිහිපයක්ම හොබවා තිබෙනවා 2004-2010 සමයේ ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළා එමෙන්ම 2010-2015 සමයේ විජේමු ලොකුබණ්ඩාර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබුණා. ඒ අනුව කොවිඩ් ආසාදිතව මිය ගිය මෙරට ඉහළම ප්‍රභූවරයා වන්නේ විජේමු ලොකුබණ්ඩාර මහතායි. ඔහුගේ අභාවය සැලවීමත් සමග ලොකුබණ්ඩාර මහතාගේ නුගේගොඩ කට්ටිහන්දිය සමකිභාවතේ පිහිටි නිවස වෙත දේශපාලනඥයින් ඇතුළු විවිධ පිරිස් අද දින පැමිණියා. ඔව් සදා කාලිකවම ආදර්ශමත් චරිතයක් එතුමාට තව අවුරුදු 10-15ක් හොඳින් ජීවත් වෙන්න තිබුණ කිසිම දුකක් කරදරයක් රෝගයක් ඔහු තුළ තිබුණේ නැහැ කෙසේ නමුත් අපට ඔහු අහිමි වී තියෙනවා අනුතුරුව ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සමාජිකයන් අද දහවල් පැපිලියන සුරේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ වෙත පැමිණියේ දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් සිදු කිරීම සඳහායි IDH රෝහලේ තිබූ විජේමු ලොකුබණ්ඩාර මහතාගේ දේහය අද පස්වරුවේ කොටිකාවත පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමින් පසු එහිදී නිරෝධායන නීතිවලට අනුකූලව දේහය ආදාහනය කෙරුණා. මේ අතර ඊයේ දිනෙත් කොවිඩ් ආසාදිතයන් 802 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබුණා. වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 238ක්. ඒ අතරින් බැඩිම ආසාදිතයන් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම මට්ටක්කුලිය බොරැල්ල ග්‍රෑන්ඩ් පාස් වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ගම්පහින් ආසාදිතයන් 162ක් කළුතරින් 68ක් රත්නපුරින් 45ක් පුත්තලමින් 39ක් කුරුණෑගල සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 38 බැගින් වාර්තා වුණා ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 16866ක් ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වුණා ගොතටුව අංගොඩ කුරුණෑගල මහවැල පේරාදෙණිය ගම්පොළ සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස මියගොස් තිබූ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු ඒ අතරට අයත්.
ए अणु मेदक्वा मेरटिन वार्तावु समस्त कोविड मरण संख्याव 397ක් අද තවත් පුද්ගලයන් 311 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන මෙවන විට 75965 දක්වා ඉහළ ගොස් තිබෙනවා ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයන් 715 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලබා පිටව ගිය ගණන 69411ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයින් 6157 දෙනෙකු පමණයි मे अतर मिरटिन हंदुनागत नव कोविड प्रभेदे आसादितयन पिलिबंदव अद पलमु वरट अनावरण केरुना नव वायरस प्रभेदे एकने पिटरट इंदला आपु बहुतरेगे तमाय हंदुनागन तियन्ने एक रटट अवदानमक नहे मोकद सत देकक एगुलंग निरोधायने करला तमाय अपि रटट गान्ने ए अतर अहंबु लेस लंकावे ए विपर्यासे उनाद किला दन्ने नैति समयट ताम हरियट होया गन्न बेरि कीप देनेक कोय हंगवेल्ला अविस्सावेल्लेन सह वाउनिया वलिन होया गत्ता किला किनो ताम वसंगत वेदे अंशे एगेन පරිශන කරනවා මේ හමුනායවලුන් ගෙන් තිදෙනෙක් ඉතාමත් සුළු සංඛ්‍යාවක් කරන ඉතුරු සියලු දෙනාම මේවන විටත් යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙනායලුන් ගෙන් තමයි මේ බහුතරය මේ හමුණු 16 දෙනාගෙන් 13 දෙනෙක් පමණ සිටින්නේ ඊට අමතරවයි අවිස්සාවෙලෙන් පුද්ගලෙක් හැලොක් සිටි කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකින් එක්කෙනෙක් හැටියට තමයි මේ ඒ දෙදෙනා ඇතුළු අනිත් කට්ටිය මේ ආකාරයෙන් සුවගනු ලබන්නේ පිටින් හමුනේ දෙදෙනා හරි දෙදෙනා සම්බන්ධයෙන් ගතයුතු කවුද ඔවුන් හමු වෙලා තිබෙන්නේ ඔවුන් හා සම්බන්ධ වෙච්චවලු මේ වෙනටත් සුවගෙන ඔවුන් නිරෝධායන කිරීමටත් අපි කටයුතු කරලා තිබෙනවා මෙවැනි පසුබිමක රට తాවකාලිකව අගුළු දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට පියවර ගතයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙනවා හැබැයි අපි දැනට පේන්න තියෙනවා අපි බිමේ අපි දකිනවා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක් දෛනිකව අඩපණ වෙමින් යනවා මේ තත්ත්වය හමුවේ අපි මේක පාලනය කරගත්තේ නැත්නම් අපි සංචරණ සීමා පැනවුවේ නැති වුණත් වෛරසයේ බලපෑමට අපි සංචරණ සීමා පැනවෙනවා කියන එක තමයි අපේ නිරීක්ෂණය විශේෂඥ උපදෙස් ලැබෙන තුරුවත් අපි නවසීලන්තේ වගේ කෙරුවා නම් හොඳයි කියන එක තමයි අපේ අදහස කුඩා ආර්ථිකයක් තියෙන රටක විශාල වශයෙන් සංඛ්‍යාවන් දිනපතා රැකියාවන් කරලා ජීවත් වෙන කණ්ඩායම එක්ක නමුත් මේ රට වහන්න නැතුව දෙවන අවස්ථාවේ රට වහන්න නැතුව ඒ තත්ත්වයන් පාලනය කරගෙන තමයි රට ඉදිරියට අරන් යන්නේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ඔබ හකිතාතුරට සෞඛ්‍ය ශේෂ්ත්‍රවලය ලබා දෙන උපදෙස් වලට අනුගත වෙලා සහයෝගය දක්වලා විශේෂයෙන්ම නිරෝධායනෙ වෙන්න කිව්වම නිවෙස්වල නිරෝධායනෙ වෙන්න ඔබ රටට කරන සේවයක් යුතුයකමක් වශයෙන් සහයෝගය දක්වන්න කියලා ඉතාමත්ම කාරුණිකව අපගේ ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පවතින තත්ත්වය තුළ රජයේ ජනතාවට එන්නත් ලබා දීම කෙරෙහි දැන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මහජනතාවට ලබා දීම අද බස්නාහිර පළාතෙන් ආරම්භ කළා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පළමු අදියරේදී බස්නාහිර පළාතේ සිටින පොදු මහජනතාව සමග සමීපව කටයුතු කරන කණ්ඩායම් හා කොවිඩ් 19 ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති අවදානම් කලාපවල සිටින පිරිස් වෙත එන්නත් කරන්නේ සිදු කරන බවයි. ඒ අනුව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ සේවකීන් 550 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද ආරම්භ වුණා. නත් දෙකක් එක් පුද්ගලයෙක් ලබා දිය යුතුව තිබුණා. ඒ අනුව තමයි අපි කිව්වේ විශේෂයෙන්ම ඉදිරි පෙළ මේ කොවිඩ් මර්ධනය කිරීමට කටයුතු කරන අයවලුන් වෙත මේ 250,000කට ලබා දෙනවා කියලා. එහිදී ඒ 250,000කට වෙන් කළ ඉතුරු 250,000 මවුන්ටම ඒ කිව්ව සති 4කට පසුව ලබා දෙන්න අනුව තමයි සූදානම් වුණේ. නමුත් ඒ සති 4ක සති 6ක කාලය කියන එක ඉදිරි ඒ අවස්ථාවේදී ලබා දුන්නත් මේ වන විට විශේෂඥ මතය වෙලා තිබෙන්නේ මේ හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට නම් සති 12ක් වැනි කාලයකට මේක පහුවලා දෙවෙනියෙන් නැත ලබා දුනොත් එක් පුද්ගලයෙක්ට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා හොයාගෙන ඉඳලා තිබෙනවා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් පිට උපදෙස් ලබා දුන්නා අර ගෙනාපු 250,000ට අමතරව තව 150,000ක් තිබෙනවා. ඒක වහාම සාමාන්‍ය ජනතාවට ලබා දීමට කටයුතු කරන්න මේ සම්බන්ධව කතා කරලා බලන්නේ කියලා. අපි රජයේ විසින් මිලියන 18ක් එන්නත් ඒ කියන්නේ මිලියන 9කට එන්නත් කරන්නේ කරන්න රජයේ විසින් ඇනවුම් කරලා තිබෙනවා මේ වන විට. විශේෂයෙන්ම මේ ඇනවුම් කරමු ලැබු මේ මිලියන 18 ප්‍රථම කණ්ඩායම ලක්ෂ 5ක් බොහෝ දුරට තව දින 7ක් වැනි කාලයක් තුලදී ලංකාවට පැමිණීමටත් නියමිතව තියෙනවා. මේ අතර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හෙට යුද හමුදා රෝහලේදී ලබා දෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍ය සීබී රත්නායක මහතා පමණක් මේ වෙන විටත් එන්නත ලබාගෙන අවසන්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 5100ක් සඳහාද කොවිඩ් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කරන බවයි. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ පුද්ගලින් 2695 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නත මේ වන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 189349ක්. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සීරම් ආයතනය අතර කොවිඩ් 19 එන්නත් මිලදී ගැනීම සඳහා එකග වී ඇති ගිවිසුම වෙනස්කම් වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවරගෙන තිබෙනවා. නව වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ කොවිඩ් වාතාවරණය තුළ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත එවීමට මව්පියන් බිය විය යුතු නොවන බවයි. රට තුල පවතින කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශයන්හි පාසල්වලට පළමු ශ්‍රේණිය සඳහා සෙසු නැතුලත් කර ගැනීම අද සිදු කෙරුණා. කොවිඩ් වෛරසය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් පාසල් වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. महजन सौख्य परीक्षक वरुण पासल अनुगमने सौख्य पिलीव सिसुन सह गुरुवरुण धनुवात कला पलमु श्रेणी अट सिसु नतुलत्कल माउप्यान सह गुरु विदुहल्पति वरुण दक्कुये मेवन अदहस मीटर दूर तेला उगाने के लिए होंडा इकरा तमा किया ने कोविड का वादा इरोवेर के लिए दान्ने ने इन्ना अदलामाई बार दुना कविला किस कोट साउथ क्या रक्षित परिसर एक तुलो बे दारुआ टिगने गाने टे है किया वाले बिना देमा पियानी उबगे दारुआ अबे पास लवे ते यमु कराने किसी दू बियाक सका कहते कर गाने पा ये करती है निकम विकल्प ते क्रमानुकूल साउथ क्या रक्षित क्रमों ये दानु का मने करें पास लो पर अत्ता गने आम ये वाके सीएलओ में देवल करने सा अत्तर में किसी में देमा पिया किसी में बीएवी में किंतु रब पास लामी आई में है किया होती है ना දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව පිළිබඳ උපරිම පියවරගෙන ඇති බැවින් දරුවන් පාසල් එවීමට බිය නොවන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට ඉල්ලා සිටිනවා. මහජන සෞඛ්‍ය පරිශ්‍රයේ දින දෙකකට වරක්වත් මේ පාසල් වලට ගිහිල්ලා මේ පාසල් වල තියෙන සෞඛ්‍ය නිර්ණායක අපි පරීක්ෂා කරනවා. ඒ නිසා පාසල් පද්ධතිය සුරක්ෂිතයි. ඒ නිසා කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. සියලුම ආරක්ෂිත පියවරල් අරගෙන අවදානම අඩු දිස්ත්‍රික්කවල ඒ වගේම තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම තියලා ඒ සභාපතිවරුන් ඒ වගේම කලාප අධ්‍යක්ෂ තුමාලා විදුහල්පතිතුමාලා එකට එකතු වෙලා කතා බහ කරලා සම්පූර්ණ ආරක්ෂාව යොදවලා මේ පාසල් විවෘත කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර පළමු ශ්‍රේණියට මෙලෙස අද දින සිසුන් නැතුලත් කර ගැනීම සිදු වුවත් තවමත් පාසලක් හිමි නොවු සිසුන් පිළිබඳවද වාර්තා වෙනවා. තම දියණියට පාසලක් අහිමි වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගල්ල බද්දේගම දැරියක් සහ ඇගේ මව්පියන් අද දින මෙලෙස විරෝධතාවක නිරත වුණා. මේ මගේ ගෙදරට මෙතන ඉඳ හරියටම කිලෝමීටරයක් තියෙනවා. මගේ ළමයට ලොකු අසාධාරණයක් වෙලා තින්නේ. මම මේ ඉස්කෝලේ අවුරුදු 3ක් ආවම කොහොමවත් ළමයව ගන්න තියෙකෝ මගේ ළමයට සාධාරණත්වයක් ඉෂ්ට කරලා දෙන්නේ කියලා තමයි මම කියන්නේ. මේ අතර විද්‍යාලයේ පවතින ඉඩකඩ සීමා සහිත වීමෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට අද දින ඇතුළත් කර ගැනීමට නොහැකි වූ දරුවන්ට විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු සිසුන්ගෙන් ඉල්ලා ඇත්තේ පළමු ශ්‍රේණිය සඳහා විදුහලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණත් ඉන් අධෛර්යමත් නොවන ලෙසයි. ශිෂ්‍යත්ව විභාගයේ සමත් වී පාසලට ඇතුළු වීමට අවස්ථාව ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මේ අතර අද පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිතව සිටි දරුවෙකුට අද උදෑසන රියානතුරකට ලක්ව සිය ජීවිතය අහිමි වුණා. ඒ බදුල්ල සරස්වති කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටි සිවනේෂන් වරුන් ප්‍රදේශ දරුවාටයි. බදුල්ල නගරයේ සම්පකාර ඉන්ධන පිරවුම්හල අසලදී ලොරියකට යටවීමෙන් ඔහු මියගොස් තිබෙනවා. එසේම අද දින පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි මාතලේ විල්ගම්මුවේ මෙත්සුකි නෙහන්සා දැරියද ඊයේ පස්වරුවේ අනතුරකට ලක්ව මිය ගියා. ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ පාසල් උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද දැනුම් දුන්නා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පැවසුවේ බස්නාහිර පළාතේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වනදා ආරම්භ කරන බවයි. අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු 11 වෙනිදා අවසන් වූ පසු දැන්ට ඒ විභාගය සඳහා දිනවකවානු නියම කරලා තියෙනවා මාර්තු 1 වෙනිදා ඉඳන් 11 වෙනිදා දක්වා. ඒ විභාගයේ කරුණාම මාර්තු 15 වෙනිදා බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත කරන්නයි කියලා.
ඒක තමයි තියෙන තත්ත්වය. හැබැයි දිවයිනේ සෙසු ප්‍රදේශ පිළිබඳ කිසිම වෙනසක් නැහැ. මේ අනුව මාර්තු පළමුවනදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 25 දක්වා අධ්‍යයන නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ පෙබරවාරි 23 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වන තෙක් සෙළුම උපකාරක පන්ති පැවැත්වීම තහනම් කළ යුතු බවයි. මේ අතර ඉදිරියේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ පාසල් උත්සව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අද දැනුම් දුන්නා. අද නිකුත් කරපු උපදේශමාලාවේ තියෙන්නේ රථ වාහන පෙළපාලි, බයිසිකල් පෙළපාලි, තූරේ වාදක පෙළපාලි, කණ්ඩායම් පෙළපාලි දාලා අන්නේ ඒ වගේ කටයුතු වලට කිසිම අවසරයක් නැහැ. මොකද ඒවට අපේ අධ්‍යාපන අමාත්‍යාංශ කිසිම අනුමැතියක් දීලා නැති එක තමයි අපි නිකුත් කරපු උපදේශමාලාවේ තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය එලෙස සීමා පනවද්දී අද උකුස්ස අවධානය යොමු කරන්නේ ආචාර්ය මණ්ඩලයක් පැවැත්වු සාදයක් පිළිබඳවයි. කොවිඩ් අවදානම නොතකමින් ඊට එක්වන්නේ කොළඹ බාලක පාසලක ආචාර්ය මණ්ඩල සමාජිකයින් සහ ආදි සිසුන් වීම කනගාටුවට කරුණක්. දෙදෙරණ උකුස්සා පසුගිය සෙනසුරාදා මෙලෙස රහසිගතව ළඟා වුණේ ඉංගිරිය උඩගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙතයි. ඒ කොවිඩ් 19 මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරකට අනුවයි. 125ක පමණ පිරිසක් මෙලෙස සාදයට එක්ව සිටින අයුරු එහිදී අපට දක්නට ලැබුණා. මුන් මුව ආවරණයක්වත් නොපැළඳ සිටීම විශේෂත්වයක්. රට වසංගතයකට මුහුණ දෙමින් සිටින කාලයක මෙලෙස නීති කඩන පුද්ගලයින් කවුරුන්ද? අප කළ සොයා බැලීමකදී අනාවරණ වූ කරුණු මගින් අප විමතියට පත් වුණා. මේ සාදය පවත්වන්නේ මරදානේ ප්‍රධාන පෙළේ පිරිමි විද්‍යාලයක ගුරුවරුන් ආදි සිසුන් නැතුණු පිරිසක්. උතුමයට කරුණ නම් එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන්නේ පාසලේ විදුහල්පතිවරයායි. සාදයට සහභාගී වුවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා පාසල් බස් රථ පවා ඔවුන් භාවිත කර තිබුණා. ඉතා රහසිගතව සංවිධානය කර තිබූ මේ සාදයට එක් වූ බොහෝ පිරිස් මත්පැන් වලින්ද සූර්වී සිටිනු දක්නට ලැබුණා. මීටරේ පරතරය නොතැකූ මවුන් පිහිනුම් තටාගය පවා මෙලෙස භාවිත කරනු ලැබුවේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් පිළිබඳ තැකීමක් නොකරමින්. තව නොබෝ දිනකින් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ වීමට නියමිත පසුබිමක විදුහල්පතිවරයෙකු ආචාර්ය මණ්ඩලයක් ආදි සිසුන් එක්ව මේ අනතුරේ හෙළන්නේ කවුද? උකුස්සා අවදානෙන්. කොවිඩ් වෛරසය ලෝක වසංගතයක්ව ව්‍යාප්තව තිබෙන පසුබිමක අප්‍රිකා මහද්වීපෙන් යලි ඉබෝලා වෛරසය හිස ඔසවමින් පවතින බව වාර්තා වනවා. මේ වන විට ගෝලීය කෝවිඩ් ආසාදිතයින් ගණන 11 කෝටියට ලංව තිබෙනවා. අද වන විට ගෝලීය කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 10,94,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. වසංගතයෙන් ලෝපුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 24,12,000කට අධිකයි. ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය සහිත රටවල් ලැයිස්තුවේ මුල් ස්ථාන පහේ පිළිවෙලින් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව සහ එක්සත් රාජධානිය පසුවනවා. මේ වන විට ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ පසුවන්නේ 90 වැනි ස්ථානයේයි. අනිකුත් දකුණු ආසියාතික රටවල් වන පාකිස්තානය 30 වන ස්ථානයේත්, බංග්ලාදේශය 33 වන ස්ථානයේත්, නේපාලය 45 වන ස්ථානයේත්, අෆ්ගනිස්තානය 96 වන ස්ථානයේත්, මාලදිවයින 121 වන ස්ථානයේත්, භූතානය 186 වන ස්ථානයේත් රැඳී සිටිනවා.
මෙවන විට කොවිඩ් වෛරසයේ ප්‍රභේද කිහිපයක් ලොව පැතිර යමින් පවතින අතර වේගෙන් පැතිර යන බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙවන විට නව සීලන්තයෙන්ද සොයාගෙන තිබෙනවා. එරට ඕක්ලන්ඩ් නගරය යලි අගුළු දැමීමටද එම තත්ත්වය බලපෑබවයි වාර්තා වන්නේ. මෙවන් පසුබිමක පෙර නිගමනය කර තිබූ මට්ටමට වඩා 2019 වසරේ දෙසැම්බර් මාසයේදී පුළුල් ලෙස කොවිඩ් වසංගතය පැතිරී තිබූ බවට සලකුණු රැසක් වුහාන් විමර්ශනයේදී හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පවසනවා. එම මාසයේදී වුහාන්හි කොවිඩ් වෛරසයේ ප්‍රභේද 13ක් පමණ තිබී ඇති බවටත් විශේෂඥ කණ්ඩායම විශ්වාස කරනවා. ඒ අනුව චීනය මෙතෙක් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දී නොමැති රුධිර සාම්පල දහස් ගණනක් පරීක්ෂාවට ලක් කිරීම සඳහා කඩිනම් අවසරයක් එම විශේෂඥ කණ්ඩායම අපේක්ෂා කරනවා. කොවිඩ් ලෝක වසංගතයක් පවතින වාතාවරණයක බටහිර අප්‍රිකානු රටක් වන ගිනියාහි ඉබෝලා වෛරස් රෝගියද යලි හිස ඔසවා තිබෙනවා. එරටින් මෙවන විට ඉබෝලා මරණ 4ක් වාර්තා වී ඇති අතර ඒ අනුව රට තුල ඉබෝලා වසංගත තත්ත්වයක් ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. इंदीय अग्रामात्य वर्याद नियोजने करन भारतीय जनता पक्षय श्रीलंकावे सह नेपालयेद तम पक्ष शाखा पिहिटुवीमे सलसुमक सिटीन बव इराट स्वदेश कटयुतु अमात्य अमित शा अनावरण कर तिबेनवा එහෙත් එරට කොංග්‍රසය පවසන්නේ මෙය රාජතාන්ත්‍රික අර්බුද මතු කරන ප්‍රකාශයක් බැවින් ඉන්දියා ග්‍රාමාත්‍යවරයා වහාම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් හා නේපාලයෙන් සමාව ගත යුතු බවයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරකීම සඳහා තම රාජ්‍ය අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ චෙන්නයි හිදී ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළා. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. එවන් පසුබිමක ඉන්දියා අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන එරට වර්තමාන පාලක පක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සිය දේශපාලන කටයුතු ව්‍යාප්ත කිරීමේ සැලසුමක සිටින බව එම පක්ෂයේ හිටපු නායක ඉන්දියා සුදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ ත්‍රිපුරා ප්‍රාන්තයේ අගර්තලාහි පැවති මහජන රැලියකදී ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයකදී. রাষ্ট্রীয় অধ্যক্ষ ছিলেন এই ত্রিপুরা স্টেট গেস্ট হচ্ছে বলে আমরা বলছিলাম কে জানে বললো আমাদের মধ্যে অজয় দেম বললে অধ্যক্ষ জি বহুত স্টেট আমারে পাস আচ্ছা হো গয়া আরে কাহে আচ্ছা হো গয়া আমি শ্রীলঙ্কা বাকি হ্যায় নেপাল বাকি হ্যায় বলতা হ্যায় ইয়ে তো হো গয়া দেশ কা তো ও তো কর হি লেঙ্গে শ্রীলঙ্কা হ্যায় নেপাল হ্যায় ওহাঁ ভি তো পার্টি কে লোকে জানা ওহাঁ ভি জিতনা হ্যায় কেসে বিতত মে প্রকাশে সম্বন্ধেন ইন্দিয়া অগ্রামাত্যবরিয়া আতুলু ভারতীয় জনতা পক্ষয় শ্রীলঙ্কাবেন সহ নেপালেন সমাবগত ইয়তু বব এরটে প্রধান বিপক্ষয় বনা কংগ্রেস পক্ষয় পাবসনবা লেকিন ইয়ে বেতুকি বাত নহি হ্যায় অর ইসলিয়ে নহি হ্যায় কিউকি ইয়ে কহিন পর হামারি ফরেন পলিসি কো হামারে ডিপ্লোম্যাটিক রিলেশনস কো হার্ট করতা হ্যায় উস নেপাল কে লোগো সে হি নহি উনকি নির্বাচিত गवर्नमेंट से श्रीलंका के लोगों से ही नहीं उनकी निर्वाचित सरकारों से हाथ जोड़ के माफी मांगनी चाहिए मुझे इंडिया आंडु पक्षेन सिदु केरुडु मतभेदात्मक प्रकाशय संबंधेन मेरठ पार्श्व किहिपयक අදහස් පළ කළා ಭಾರತೀಯ ජනතා පක්ෂය ලංකාවටත් නේපාලයටත් එන්න තීරණය කරන්නේ විශේෂයෙන්ම මේ ඉන්දියානු සාගර කලාපයේ තියෙන බලතුලනය සම්බන්ධ ප්‍රශ්නයක් නිසා කියන එක තමයි අපේ මූලික තුට ඉන්දියානු ප්‍රාග්ධනයේ ආධිපත්‍ය ලංකාව ඇතුලේ හදන්න නේපාලයේ ඇතුලේ හදන්න මේ රටවල් වලට යම් විදිහේ දේශපාලන දෘෂ්ටිමය බලපෑමක් කරන්න අවශ්‍යයි එතනින් තමයි ಭಾರತೀಯ ජනතා පක්ෂය එන්නේ මැතිවරණ කොමිසම තමයි යම් පක්ෂයක් ඒ පක්ෂය පිළිගන්නවද නැද්ද ඒ අයට ඒ සම්බන්ධ ක්‍රියා කරන්න ඉඩ දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් ඒක ඊටාම පහසුවෙන් ඒ සම්බන්ධව ප්‍රතික්ෂේප කිරීමක් කරන්න පුළුවන්. ඒ රටේ අයට මේ රටේ ඇවිල්ලා එවැනි රටට මැදිහත් වෙලා කටයුතු කරන්න කිසිසේත් හැකියාවක් නැති බවට නම් පැහැදිලි. අපේ නීතියෙන් ඒට කිසිදු ඉඩ ප්‍රස්තාවක් ඇති කරන්නේ නැහැ. කිසිම විටක ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් හෝ ඉන්දියාවේ දේශපාලනයට අනු බද්ද ශාකාවක් ලංකාවේ කිසිම ලෙසක ලියාපදිංචි කරන්න බෑ. ඒ නිසා මේක හුදු ප්‍රකාශයක් පමණයි. හැබැයි මේ ප්‍රකාශය තුල වක්‍රව නව යටත් විජිත වාදයක් අපිට පේනවා. මේ සියල්ලම පේන දේ තමයි ඒගොල්ලෝ ලංකාව ක්‍රමිකව ඒගොල්ලන්ගේ නව යටත් විජිත වාදය හෝ දේශපාලන ව්‍යාප්ත වාදය සඳහා තෝරාගත් එක මොඩල් එකක් වෙනවා. කැකුළු තුරු උදානය ළමා රුක්රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ ගම්පුල 8 භාගයේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී ගම්පුල 8 භාගයේ විමලධර්ම ජාතික පාසලට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් දරුවන් විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. Yeah.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා දරුවන් සමග එක්ව පළරෝපණය කරමින් කැකුළු තුරු උදානය සමග එක් වුණා. මෙම වැඩසටහනට අනුව වසර 5ක් ගත වන විට කොස් දෙල් පොල් අඹ ඇතුළු පළ ලක්ෂ 17ක් දරුවන්ගේ අධීක්ෂණයෙන් පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කයයි. ඊට සමගාමීව සංකේතාත්මකව දරුවන් අතර පළ බෙදා දීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. ගෞරවනීය සාමාජිකයෝ ඉල්ලා සිටිනවා. දරුවන් තමගේ ජීවිතේ දරුවන්ගේ ජීවිතේ එකතු කරලා දීලා තියෙන්නේ. යහපත හැදේවි වැඩේවි දරුවන් එක්කම. පාසල් දරුවන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීම සහ සෞභාග්‍යයේ දක්බ හඳුන්වා දුන් තිරසර පරිසර ප්‍රතිපත්තියට අනුව අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් දායාද කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි. මේ අතර 2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අටබාගේ විමල ධර්ම විද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසල් ලොක් සටහන් පොතෙහි සටහනක් තැබුවා. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සත්‍යන්ත පුවත්පතකට ලබා දුන් ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සිය කනගාටුව පළ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා අද යළි ප්‍රකාශ කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂයේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද අදහස් පළ කළා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල මහන්සියක් දරලා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය පිහිටුවේ. දැන් මේක දිගින් දිගටම කියන්න අවශ්‍ය නැහැ. හැබැයි මේවා අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම අපි සියලු දෙනාම කැබිනට් මණ්ඩලය හා රජය තුල සාමූහික වගකීම කියන ප්‍රතිපත්තිය අවිවාදයෙන් පිළිගන්නවා. විමල් වීරවංශ මැතිතුමා කරපු දේ වැරදි කියන ස්ථාවරයේ අදටත් අපි දැඩිව ඉන්නවා. ඔවුන් අදුතර මේ සම්බන්ධයෙන් කනගාටු ප්‍රකාශ කරයි කියලා බලාපොරොත්තු වුණා. එසේ නොවීම ගැන අපි ඉතා දැඩිසේ කනගාටු වෙනවා. Facebook කුලී හේවායන් හරහා අපිට මඩ ගහලා මේ ගමන යන්න පුළුවන් කියලා එතුමා හිතුවට අපි එහෙම හිතන්නේ නැහැ. අපේ දේශපාලන සදාචාරය වෙනස්. පක්ෂ නායකයා මොකද්ද කියන්නේ? පක්ෂ නායකයා අදවනතෙක් මා විසින් කළපු ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවත් වැරදි කියලාවත් කියලා නැහැනේ. මේ මොහොතේ ඔබතුමාගේ පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම ඔහු විසින් අත්හැරියොත් ඔහුගේ දේශපාලන ගමන කුමක් වේද? මම පුංචි කතාවක් කියන්නම්. එක්තරා පුද්ගලයෙක්ගේ මිදුලේ තියුණා හොඳට පළදරන මුරුංග ගහ. මේ මුරුංග ගහේ එක සැරයක් හොඳ ලොකු පළදාවක් ආවම ඔහු ඉස්සරහා ස්තූපයේ වාඩි වෙලා ඔහු හිතුවා මේ සැරේ පළදාව විකුණලා හිතෙන් ඊන දැකලා ලොරියකුත් ගත්තා. දැන් මේ ගත්ත ලොරිය ගේ ඇතුළට ගන්න බෑ, මුරුංග ගහ හරස් වෙනවා. ඒ සැරේ නැගිටලා ගිහිල්ලා මුරුංග ගහ කැපුවා. ඉතින් අපේ මුරුංග ගහ තියෙනවා. අපි විමල් වීරවංශ මහතාට මුරුංග ගහ කපන්න නම් දෙන්නේ නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහය දීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා පළක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වලා කියනවා ඒගොල්ලන් 20 වෙනි සංශෝධනයට සහයෝගය දෙන්නේ කොරෝනා මృతදේහ භූමදානය කරන්න අවස්ථාව දෙනවා කියලා. කොරෝනා මృతදේහ භූමදානය කිරීමයි 20 වෙනි සංශෝධනය කියන දෙකක්. අපි මුස්ලිම් කොංග්‍රසයට කියන්න කැමතියි මේක පටලව ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද 20 වෙනි සංශෝධනය කියන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න වැඩක්. ඒ නිසා දැන් මේ මෙතන ඇවිල්ලා එක එක කතා කියන්න එපා කියලා අපි කියන්න කැමතියි. ජනතාවගෙන් සමාව ඉල්ලලා වැඩක් නැහැ දැන්. මොකද හේතුව 3-2 දීලා ඒකාධිපති ව්‍යවස්ථාවක් හදලා ඉවරයි. ඔබතුමන්ලා මුස්ලිම් ජනතාවගේ දුක විකුණලා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා කියලා ඇවිල්ලා අපි දන්නවා කාලෙන් කාලට මෙහෙම පණිනවා. දැන් මේකේ නාට්‍ය හොඳම ජවනිකාව කියන්නේ නායකයෝ දෙන්න මෙතන ඉඳගෙන කණ්ඩායම ඡන්ද දෙන අනිත් පැත්තට. එහෙම වෙන්න බෑනේ. ඉතින් මේ අයට ආයෙ සමාවක් නැහැ. කොරෝනා පටන් ගත්ත මුල් කාලේ මුස්ලිම් කොංග්‍රසයේ නායකතුමා දාපු Facebook පණිවිඩයකින් තමයි මේක මෙච්චර දුරට ගියේ. ඉතින් ඒ නිසා මුස්ලිම් ජනතාවට හෝ මේ රටට හෝ ආදරය කරනව නම් දේශපාලනයයි ආගමයි පටලව ගන්න එපා කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරන්න කැමැතියි. මද්දට හසු වූ කොටියේ